මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනතාව තෙලේ බැදෙනකොට මහවුන්දලා තාමත් බලයේ රඟනවා බලයේ සොයමින් ගේම් ගහනවා එහෙම නැතුව මේ තෙලේ බැදෙන ජනතාව බැදෙන ප්‍රශ්නවලට උත්තර හොයන පාටක් පේනතෙක් මානයකවත් නැහැ. ඒකට හොඳම උදාහරණය සර්වපාක්ෂික අටමගල. තාම ඇටෙව්වේ නැහැ. සර්වපාක්ෂික කිව්වට සර්ව නැත්නම් ටිකක් පාක්ෂික හරි එකතු වෙලා කරන දෙයක් කළ යුතුයිනේ නේද? හරි වෙලාවට IMF ගියේ නැහැ. ඒ ගියේ නැති නිසා තාම අපට අමාරුයි කියමින් දැන් ඉඳලා වැඩක් නැහැනි. එකතු වෙලා සර්වපාක්ෂික හදලා IMF යන ක්‍රමයක් හොයාගන්න ඕනේ. සර්වපාක්ෂික කියන්නේ පක්ෂ සියල්ල එකතු වෙලා යම් වැඩපිළිවෙලකට එකඟ වීම. මුලින්ම වැඩපිළිවෙල යෝජනා කරලා ඊට එකඟ වෙන්න අවශ්‍යයි. නමුත් මේ ගෙවුණු සති කිහිපය පුරාම අප දුටුවේ හුදෙක්ම නැව්ටෝ පමණයි. සජිත් එක වෙලාවකට කියනවා සාධනීය වැඩපිළිවෙලකට සහය දෙනවා කියලා. ආයෙත් කියනවා රනිල් එළවන රාජපක්ෂ කුණු ලොරියට නගින්නේ නැහැ කියලා. මේ අතර අන්රු කුමාර දිසානායකල අහන්නේ කෝ කාලරාමුව කියලා. සර්වපාක්ෂිකය අවුරුද්දකකටද දෙකකටද මාසයකටද කියලා ඒ අය අහනවා. ඒ අහන ගමන් අනුරලා කියන්නේ දූෂිතයින් එක්ක එකට ඉඳගන්න බැහැ කියලයි. අද පොහොට්ටුවෙන් වෙන්වුණු ස්වාධීන කණ්ඩායම තවත් කතාවක් කියනවා. වාසුලා ගම්මම් පිළලා විමල්ලා මොකක් කරයිද කියලා හරියටම ඇත්තටම හිතාගන්න බැහැ. සමහරු හදිස්සි නීතියට පවා අතයිස්සුවනේ නේද? සමහරු විරුද්ධ වුණා. ඒ නිසා හරියටම මේ කණ්ඩායම මොනවා කරයිද කියලා හිතාගන්න බැරි සෙට් එකක්. මන්ත්‍රී කුමාරවෙල්ගම වගකීම් ගන්න සූදානම් කියලා කියපු අයෙක්. ඒ රට හදන්නලු. හිටපු ඇමති පාටලිත් රට හදන්න සර්වපාක්ෂික වගකීම් ගන්න සූදානමින් ඉන්නවා. දැන් මේ දෙන්නම සර්වපාක්ෂිකයට යන්න පුළුවන්. අත උස්සල ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේනලා දයාසිරි ජයසේකරලත් එක එක ජාතියේ හීන දකමින් එක එක ජාතියේ කතා කියමින් ඉන්නවා. නමුත් ඊයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති කිව්ව කතාව අලුත් බල්ටියක පෙර සූදානමක්ම විය යුතුයි. දැන් මේ වෙලාවේ රට තිබෙන තත්ත්වයේ හැටියට දේශපාලකයන්ගේ කළු සුදු බලන එක නෙවෙයි තියෙන්නේ. ජනතාව බේරා ගැනීම සඳහා අපි එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. මේ කියන්නේ අපි දෙන්නා එකට එක්වීලා තමයි වැඩේ දුන්නේ කියලාද? දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියනවා දේශපාලනඥින්ගේ කළු සුදු බල බල ඉන්න එපාලු. මොන සුදුද? අපි නම් දැක්කෙම කළු. සුදු දැක්කේ ඉතින් ඔය ඉඳලා හිටලා ඉගිල්ලෙනකොට පියාඹනකොට තමයි. පියාඹනකොට තමයි යාන්තම් සුදක් පෙනුනේ. මතකද දින 50 ආණ්ඩුව ව්‍යවස්ථාව කඩලා මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්න ආණ්ඩුව නේද? අපට නම් ජනතාවට කියන්න තියෙන්නේ මේ දේශපාලනඥින් මේ කියන එක නෙමෙයි තව ඩිංගිත්තකින් කියන්නේ. එනිසා ඔය කළු සුදු නෙමෙයි දැන් බලන්න ඕනේ එදා කියපුවා දැන් කියන ඒවා සහ හෙට කියන්න ඉන්න ඒවා සම්බන්ධවයි. අද ඇත්තටම ජනාධිපති රනිල්ගේ කපන්න බැරි අත සිඹින්න පටන් අරන්. ඒ ජනාධිපති රනිල්ට ඇති ආදරය නිසාවත් ජනාධිපති රනිල් හොඳ නිසාවත්ම නෙවෙයි. දැන් හැමෝගෙම සිහිනය තව අවුරුදු දෙක තුනක් මොන මොන හෝ ඇමතිකමක් නියෝජ්‍ය ඇමතිකමක් සොයා ගැනීම. එහෙම අරගෙන ඉතිරි ටික කාලේ ගෙවා දැමීම. ඇත්තටම අහිංසක අම්මලා තාත්තලා රෝහලේ ජීවිතය හා මරණය අතර සටනක ඉන්න දරුවට අවශ්‍ය බෙහෙත් පෙත්ත ඉන්ජෙක්ෂන් එක නැතුව හඬා වැටෙන රටක් මේ. කුසගින්න දරාගන්න බැරි මිනිස්සු මහපාරට ඇවිත් සිඟමන් යදිනවා. පසුගිය වසරේ අගෝස්තුවල තිබුණා වගේ දෙගුණයක් ආහාර මිල ඉහළ ගිහින්. ඒ කියන්නේ 100%ක් ඉහළ ගිහින්. ඇත්තටම උද්දමනය මහබැංකු වාර්තාවට නම් 90%කින් ඉහළ ගිහින්. ඒ කියන්නේ ඇත්තටම පඩිය වැටුප
භාගයකින් අඩු වෙලා. එදා තිබුණු පඩියම ලැබුණට ඒ වැටුපම ලැබුණට වියදම් කරනකොට දැනෙන භාණ්ඩ මිල නිසායි වැටුප භාගයකින් අඩු වෙලා කියලා ආර්ථික විශේෂඥයින් කියන්නේ. තාම මේ එකදු ප්‍රශ්නයකටවත් විසඳුම් නැහැ, විසඳුම් කතා නැහැ. IMF යන්න දැන් කරගෙන යන දේවල් ගැන හෙළිදරව්වක් නැහැ. විදුලි බිල නිසා කරන්ට් වැදිලා හිටපු ජනතාවට දැන් ජල බිල නිසා වතුරේ ගිලෙන්නත් වෙලා. මේ අපායෙන් රට ගොඩගන්න එකතු වෙනවා වෙනුවට මැති ඇමතිකම් වලට ඉව අල්ලන එකම තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර කතා නිෂ්පලයි, සත පහකට වැඩක් නැහැ. මේ වෙලාවේ මෙලෝ වැදගැම්මක් නැති ජාතික සත්වයේ කල්ලගෙන දඬුලේන ගැන ලොකු කතාවක්. IMF යන අයව මුහුදේ දාන්න වාසුල වගේ අය සූදානම් වෙනවා. මේ මෙලෝ වැඩක් නැති හිස් කතා වලින් පාර්ලිමේන්තුවත් ඒකේ ඉන්න අයත් අපේ රටම පුරෝමින් ඉන්නවා. ජාතික සත්වයා ලෙස දඬුලේන බැරි නම් තලගොයා හරි දෙපත්නයා හරි දාගන්න. අපට රටට ජනතාවට ඇති ප්‍රශ්න මේ වෙලාවේ මේවා නෙවෙයි. හෙට දවස කළමනාකරණයට ඔය 225ම මොකද කරන්නේ කියන එක කියන්න. සිදුරු හැදුණු නැවේ ඇතුළට වතුර ගලනවා. නැව ගිලමින් පවතිනවා. නැවේ කප්පිතගේ කාර්ය මණ්ඩලයේ, ඒ කියන්නේ ওই 225ම එක එක ජාතියේ වැඩ. සමහරුන් පොඩි පොඩි කෝප්ප බෙලෙක් අරගෙන අර පිරෙන වතුර අයින් කරන්න හදනවා. තව සමහරු නැවේ තියෙන ආරක්ෂිත බෝට්ටු වලට පොර කනවා තම බලය ධනය එක ජීවිත බේරගෙන පැනලා යන්න. තව සමහරු ගිලෙන නැවේ ඉඳගෙන බෑන්චූන් ගහනවා. ඇත්තටම මේ නැවේ ඥානය බුද්ධිය ඇති අය මුලින්ම ඔය ඇතුළට වතුර ගලන සිදුරු වහන ක්‍රමයක් හොයන පාටක් තාම අපි දැක්කේ නැහැ. මෙහෙම වතුර පිරෙන නැවක් තව තවත් ගැඹුරු මුහුද මැද්දට අරගෙන යන්න එපා. හැකි විගස ගොඩබිමක් දෙසට යාත්‍රා කරවන්න. ඒ සඳහා නිවැරදි සහ කෙටිම දිශාව වහාම සොයාගන්න. මේ නැවේ ඉන්න අපට ඒක කියන්න. වහාම මේ නැව නිවැරදි සහ කෙටිම දිශාව ඔස්සේ ගොඩබිමක් දෙසට ගෙනියන්න, වරායක් දෙසට ගෙනියන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා.